नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु देवियान मिनिसुन सहित समस्त सत्यं अतर नुवनिं अग्रव मागे बुद्धपियानन हांसेत नमस्कार वेवा। अति उत्तमनीय पंसीय पनस जातक पुत्त हांसेगे हतलिस हतरवनी मकस जातक देशनाव। सेयो अमितो मतिया उपेतो तत्थेव मितो मति विपहीनो मक संवधिसंति एलमुगो पुत्तो पितु अभिदा उत्तमंगंति। सत्यंगे नुवन बहुम मंदाई इसे मंद नुवनिंग सत्यंगें युक्त लोके नुवन मोट करान्नटम करुणी दियति लोके सबैवटम नुवन सुपादन मेवतुम श्री सद्धर्म सोयागान्नट तरंग සද්ධර්මය ඇසිය යුතුයි කියන උතුම් නුවණක් ලැබීමට තරම් වාසනාවන්තු පින්වත්නි, තවත් උතුම් ජාතක දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ නමින් මකස ජාතක දේශනාව. මෙහි වචනාර්ථය අපි දැන් ඉමසා බැලුවොත් සයෝති කියලා ප්‍රකාශ වන ඒ ශ්‍රේෂ්ඨ බවට කියන වචනේ බැරි. සයෝ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨයි උත්තමයි කියන අර්ථය. මතියා උපේතෝති ඒ කියන්නේ නුවණින් යුක්ත වූ. ඒලමුගෝති කෙලතුළු නලවන මුව ඇති බාලයා. පුතෝ පිතු අබ්බිදා උත්තමංගಂತಿ තමුන්ගේ මෝඩකම නිසා පුතෙකු උවද පියාගේ හිස මඳුරේකු මරන්නේ මේ දෙපුළු කලේය. ඒ නිසා නෝන ඇති සතුරා වූ උතුම්මේ නෝන නැතිනම් මිතුරාව උතුම් නොවේමයි. කුමක් හේින්දයත් මෝඩ කෙලතුළු පුත්‍ර තෙමේ මඳුරුවා මරමි පියාගේ හිස පැලීය. මෙහි අර්ථය වසා බැලුවොත් සයෝති කියලා ප්‍රකාශ වුණා. සයෝති කියලා කියන්නේ ශ්‍රේෂ්ඨයි. අමිත්තෝ මතියා උපේතෝ අමිත්‍රා ශ්‍රේෂ්ඨයි. මතියා උපේතෝ නුවණ යුක්ත වූ නුවණේත් වූ සතුරවුණ ශ්‍රේෂ්ඨයි. ඒල මුගෝති ඒ කියන්නේ කෙලතොළු නලවන මුව ඇති බාලයා. ඒ බාලයා මිත්තෝ මිත්‍රයෙක්ුණ ශ්‍රේෂ්ඨ නෑ, අයහපත් නරකයි. මොකද මකසං වදිස්සන්ති ඒල මූගෝ මේ තමුන්ගේ මෝඩකම නිසා. අබ්බිදා උත්තමංගන්ති එක් පුතෙකුවත් පියාගේ හිස මඳුරෙකු මරන්නෙමි කියලා දෙපළු කරා. ඒ නිසා නුවණ නැති කෙනා මෝඩ කෙනා මිතුරෙක්ුවත් ශ්‍රේෂ්ඨ නැහැ. සතුරා වුණත් නුවණ තියනවා නම් හෝ ශ්‍රේෂ්ඨයි කියන අර්ථය මේ තුළින් අපට ගන්නට පුළුවන්. ඉතින් මේ ජාතක දේශනාව තුළ මෙවැනි ගාථාවක් දේශනා කරන්නට හේතුනේ කුමක්ද කියන එක අපට දැනගන්නට පුළුවන් වෙන්නේ වර්තමානාහ අතීත කතාව තුළින්. ඒ ඉමසා බැලුවොත් පින්වත්නි ශාන්තනායක බුදු පියාණන් වහන්සේ මේ ධර්මචාරිකාවේ හැසිරෙන අතරේ මේ මගදරට තමයි මේ වන විට ධර්මචාරිකාවේ උන්වහන්සේ සරන්නේ. එක්තරා පිටිසර ගමකට එදා උන්වහන්සේ වැඩම කරනවා. පින්වත්නි ඒ ගමේ ඉන්න මිනිස්සු බොහෝ දෙනෙක් මේ ජාතක දේශනාවේ සඳහන් වෙන බොහොම අනුවන මෝඩ මිනිස්සු. ඉතින් මේ මිනිස්සුන්ට මඳුරුවන්ගෙන් ඉතිං ඉට කඩදර එන නිසා බොහෝ පිරිසක් මෝඩ මිනිසුන්නේ. ඒ මිනිස්සු මේ දුනු ඊතල ආදී අරගෙන කැලේට යනවා කතා වෙලා අපට මේ විදින මඳුරුව කැලේ ඉන්නේ මේ දුනු ඊතල අරන් ගිහිල්ලා අපි ඒ ඊතලවලින් ඉඳලා මඳුරුව මරමු කියලා. මෙහෙම කතා වෙලා කැලේට යන මේ පිරිස මඳුරුවන්ට විදින අදහසින් මේ ඊතල වලින් විදගෙන ඒ පුජ්‍යලයන්ම තුවාල වෙලා
ඒ තුවාල නිසා පීඩාවට පත් වෙලා දැන් ගමේ ඇතුළේයි ගම් දොරයි ඒ තැන වැටිලා ඉන්නවා ඉතින් ඔය වෙලාවේ තමයි බුදු පියාණන් වහන්සේත් ඔය ගමට වැඩම කරේ ඉතින් ඒ ගමේ ඉන්න නුවණැති මිනිස්සු කීප දෙනා මණ්ඩපයක් සකස් කරලා බුදු පියාණන් වහන්සේ වඩා ඉඳවලා දානමාන ආදී සත්කාර කරනවා බුදු පියාණන් වහන්සේ දන්වන දෙලා මේ පිරිසකින් අහනවා මේ වැටිලා ඉන්නේ පිරිස ඔක්කොම ගිලන් වෙලා බව පේනවා මොකද්ද මේකට හේතුව ඒ වෙලාවේ අර නුවණැති මිනිස්සු කීප දෙනා ප්‍රකාශ කරනවා ස්වාමිනේ සේය මේ සියලු දෙනාම අනුතරට පත් වෙලා ඉන්නේ තුවාල වෙලා ඉන්නේ ඒකට හේතුව තමයි මේ මඳුරෝ මරන්න කියලා මේ පිරිස කැලේට ගියා දැන් මේ පිරිසම තුවාල වෙලා වැටිලා ඉන්නවා කියන එක ඒ වෙලාවේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට අතීත සිද්ධියක් මතක් වෙනවා උන්වහන්සේ මේ පිරිසට ප්‍රකාශ කරනවා දැන් විතරක් නෙමෙයි ඉස්සරත් ඔය සමහර දෙනා මඳුරෝ මරනවා කියලා මේ තමන්ටම පීඩා කරගත්තා නැත්තම් තමන්ගේමයි මැරුවා කියලා තමන්ගේමයි කඩදරයට පත් කරා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරපු වෙලාවේ ඒ නුවණස පාදන ඒ උතුම් සිද්ධිය දේශනා කරන්න කියලා මේ පාසික පිරිස භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ඉල්ලා හිටිනවා ඒ වෙලාවෙ තමයි බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරන්නේ මේ අතීත කතාවට අනුව පින්වත්නි යට කී දවස ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත ඒ පරම්පරාවට අයිති රජ කෙනෙක් රාජ්‍ය කරන සමය අපේ බෝධිසත්වයන් වහන්සේත් ඒ කාලේ වෙළඳාමෙන් තමයි ජීවත් වෙන්නේ ඒ කාලේ කසී රට එක්තරා මේ පසල් ගමක ඒ කියන්නේ නියන් ගමක බොහෝ වඩෝ වාසය කරනවා ඉතින් ඔය බොහෝ වඩෝ වාසය කරන ගමේ පින්වත්නි එක් වඩුවෙක් හිටියා වයසට ගියපු වඩුවෙක් දැන් මේ වඩුවාගේ හිසෙහි කෙස් නැහැ ජාතක පොතේ විස්තර කරනවා හරියට මේ පාත්‍රයක් වගේ කෙස් මොකුත් නැහැ තට්ටේ පෑදිලා තියෙන්නේ ඉතින් මේ හිසේ ඇවිල්ලා මඳුරෙක් වහල ලේ බොන්න පටන් ගන්නවා මහත් වේදනාවක් දැනෙනවා ඒ දැනිච්ච වඩුවා තමන්ගේ මේ පුතාට ප්‍රකාශ කරනවා දරුවෝ මගේ හිස මේ මඳුරෙක් විදිනවා හරියට හෙල්ලකින් පහර දෙනවා වගේ ලොකු වේදනාවක් තියෙන්නේ මොකක් හරි කරන්න කියලා ඒ වෙලාවේ මේ පුතා තාත්තට ප්‍රකාශ කරනවා පොඩ්ඩක් ඉවසන්න තාත්තා මේක පාරින්ම ඌ මරන්නම් කියලා ඒ පිට පස්සේ තියෙන තියුණු ලොකු පොරවක් අරගෙන අර පියාගේ ඔළුවට දෑත බදල පහරක් එල්ල කරනවා තින්වත්නි මඳුරුවාට පහර දෙන්න කියලා ඒ පහරේ එල්ල කරාට මැරෙන්නේ ඔහුගේ පියා එතනම තින්වත්නි අර වඩුවා මරණයට පත් වෙනවා ඔය කාලේ අපි බෝධිසත්වයන් වහන්සේ තෙලඳාම් කරමින් ওই ගමට ඇවිල්ලා ওই සිද්ධිය දැකලා ඒ වඩුවාගේ ශාලාවේ ඉදි තමයි මේ බෝධිසත්වයන් වහන්සේ මේ සිද්ධිය දකින්නේ ඒ දැකලා මේ ජාතක දේශනාවට අදාළ ඒ ගාථාව ප්‍රකාශ කරනවා නුවණ ඇති සතුර ශ්‍රේෂ්ඨයි නමුත් මේ නුවණ නැති මිතුරණන් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ මොකද නුවණ නැති මේ පුතා මඳුරුවා මරනවා කියලා තමන්ගේම තාත්ත මැරුවා කියලා මේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා පින්වත්නි අනන්තරේ පාප කර්මයක් එවෙන දෙයක් මේ මෝඩ පුතා කරගත්තේ. ඉතින් ඒට හේතුනේ ඔහුගේ නුවණ මදකම. නුවණ මදයි කියලා විපාකයේ මද වෙන්නේ නැහැ. ඉතින් එවන්ව පාප කර්මයක් නුවණ මද මිතුරෙක්ගින් සිද්ධ වුණා. නුවණ තියනවා නම් සතුරෙක් වුණත් එහෙම දෙයක් කරන්නේ නැහැ. ඉතින් පින්වත්නි මේ ජාතක දේශනාව පුංචි වුණා. මේ අර්ථයක් ගැඹුරක් බොහෝම ඇතුළතින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. මෙහි ලොකු ගැඹුරක් තියෙනවා. ඉතින් ඒ උතුම් වූ ගැඹුරු අර්ථය අපේ ජීවිතයට ගලපගත්තොත් අපේ ජීවිතය කොහොම ගැඹුරක් ඇති ජීවිතයක් බවට පත් කරගන්න අපට පුළුවන් වේවි. එවන් උතුම් වූ ජාතක දේශනාවක අපි මේ මොහොතේදී ශ්‍රවණය කරේ. අවසානයේදී බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සංදි ගලපලා දේශනා කරනවා උපාසකවරුනි ඉස්සරත් මේ මඳුරුවන්ට පහර දෙනවා කියලා. අන්‍යයන්ට ප්‍රහාර එල්ල කළේ මෙන්න මේ මිනිස්සුම තමයි. ඒ කියන්නේ මෙයින් කෙනෙක් වෙන්නේ නැති. ධර්මදේශන අවසානයේ බුදු පියාණන් වහන්සේ ඒ වෙළඳ වෙලා ඉපදුනේ නැත්තං ඒ අවසානයේදී
මම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කර වදාරනවා.